පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වාර්තා පිළිබඳ විමසුමක් මැයෙන් ප්‍රකාශනයක් එළිදක්වලා තියෙනවා ජාතික කතෝලික සම්නිවේදන කේන්ද්‍රය 2022 ජනවාරි මාසේ 15 වෙනිදා. ඒ කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රයේ එළිදක්වපු මේ තිත කියන කෘතියේ ඒගොල්ලන් තේමා පාඨය කරගෙන තියෙන්නේ මෙවන් ම්ලේච්ඡ සංහාර යලි සිදු නොවන්නට. පොතේ නම තිත. ඒකේ 39 වෙනි පිටුවේ බොහොම ලස්සන සිද්ධියක් වාර්තා කරලා තියෙනවා. ඔය ISIS ක්‍රියාකාරකම් ගැන ISIS ක්‍රියාකාරකම් ගැන මම චුට්ටක් කියවන්නම් ඉතාලම කෙටියෙන් මිනිත්තුවෙන් මෙහිදී ISIS සම්මිදාන නිල ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් කළ ඉන්දියාව ISIS දෘෂ්ටිවාදයේ නැවැත්වීමට පියවර ගත් දකුණු ආසියාවේ පළමු රට විය 2013 සිට 2017 දක්වා බංගලාදේශයේ ජිහාඩ් හිතවාදීන් විසින් ඩකාහි පිහිටි හෝලි ආටිසන් බේකරියේ ජපන් ඉතාලි එක්සත් ජනපද පුරවැසියන් ඇතුළුව 20 දෙනෙකු පමණ කපා කොටා ඝාතනය කරන ලදී ඊට අමතරව කුඩා ප්‍රමාණයේ ප්‍රහාර සහ ඉලක්කගත ඝාතන රසක් සිදු කළ අය කෘතහස්ත ලේඛකයින් ප්‍රකාශකයින් සමාජ ක්‍රියාකාරීන් විදේශිකයන් සහ සුළුතර ආගමික සමාජිකයන් 40ක් පමණ ඇතුළුව සමස්ත ඝාතන 255ක්ද තුවාල සිදු කිරීම 942ක්ද සිදු කළ බවට වාර්තා වී ඇත මේ අපේ ප්‍රකාශනය හැන්නේ මේ කතෝලික ජනසන්නිවේදන ඒකකයේම ප්‍රකාශනයක්. ඒක මේ යටින් කියනවා IS සංවිධානයේ බැඳීම සඳහා බංගලාදේශයෙන් පිටත්ව ගිය සටන්කරුවන් විශාල සංඛ්‍යාවක් මෙන්ම බංගලාදේශයේ රැඳී සිටමින් ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ ක්‍රියාකාරීන් රටේ හෝ විදේශයන්හි අග්‍රදිග ආසියාවේ මලේසියාවද ඇතුළුව පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනම ලැබුවන් තවද IS අනුබද කණ්ඩායමට කාණ්ඩයට වෛද්‍යවරුන් ඉංජිනේරුවන් තාක්ෂණ විද්‍යාඥයින් ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ගායකයන් මෙන්ම වෘත්තීය ක්‍රියාකාරීන් අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ පුතුන් කිහිප දෙනෙක් හිටපොහමුදා නිලධාරීන් හිටපු පරිපාලන නිලධාරීන් පාලක පක්ෂයේ දේශපාලන නායකයෙක් සහ රටේ පැවති භාරකාර රජයේ උපදේශකයෙක්ද ඇතුළත් වේ ශ්‍රී ලංකාවේ බඳවා ගැනීම සම්බන්ධයෙන්ද මෙම ලක්ෂණය පොදුය ඔබ අපි කවුරුත් දන්නවා පාස්කු ප්‍රහාරය නිසා අදටත් විශාල ප්‍රශ්නාර්ථයක් මේ සමාජය හැමුවේ රට හැමුවේ ඉතුරු වෙලා තියෙනවා මේ මොහොතේදී ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට අපි ශෝකය පළ කරනවා වින්දිතයන්ට අපේ ශෝකය මේ වෙලාවේදී නැවත වතාවක් පළ කරන්න ඕමනයි මොකද මේ රට තුල මේ මොහොත වෙද්දි තැනින් තැන අපිට ඇහෙන කතා විශේෂයෙන් මුග්ධ අශිෂ්ට අශ්ලීල ත්‍රාඩ උච්ච තුප්පහි වංචනික සාහසික අවිද්‍යාත්මක දේශපාලනඥයන්ගේ මේ ත්‍රාඩ කතා නිසා අපි ඉතාමත් වෙහෙසටපත් වෙලා ඉන්නවා දැන් මම ඒකත් කියලා ඉන්නම් දැන් ඔබට ඔබ දකින්න ඇති මේ පොතේ අර පිටුව කියවනකොට පළවෙනි රට තමයි ඉන්දියාව මේ ISIS තර්ජනයේ කලාපයට එන බව දැනගෙන ඒක තහනම් කළා. බංගලාදේශයේ අර බේකරියක් ඇතුලේ අවන්හලේ 20කට වැඩි ප්‍රමාණයක් විදේශිකයන්ට සහිතව ඝාතනය වුණාට පස්සේ ඔවුන් මේ සම්බන්ධයෙන් වාද විවාද කරන්න ගියේ නැහැ. මූලය හොයලා මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නේ මොන වගේ මතවාදයක් නිසාද කියලා ඒ මතවාදයට ගොදුරු වූවන් කවුද කියලා බලලා ඒවා නතර කිරීම උත්සුක වූවා පමණක් නොවේයි 2022 දී ෆරාස් නමින් බොහොම ලස්සන බොලිවුඩ් චිත්‍රපටයක් පවා නිර්මාණය කරනවා. මේ අයිඩියොලොජිය එක නිසා තමයි මෙහෙවීමකින් තොරව මේ ජනඝාතක ක්‍රියාවන් සිද්ධ කරන්න කියලා. ඒ වගේ භාවිතාවන් ඒ වගේ ආදර්ශයන් ගණනාවක් අපේ කලාපේ තියෙද්දී අපේ රටේ දේශපාලනය හසුරුවන ඇතැම් විට බලය ලබා ගැනීම සඳහා වර්තමානයේ කොම උත්සාහයක නිරත වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ බිමල් ජයකොඩි මීට දවසකට එහා පැත්තේදී ඔහු වෙන්නප්පුව ප්‍රදේශයට ගිහිල්ලා මේ අඳුරේ ගල් ගහන්න නැතුව කෙලින් කතා කරන්න එපායි අපිත් එක්ක මේ කතාව චුට්ටක් බලලා ඉන්න මොකද්ද මේකෙන් ගම්මි වෙන දේ මේ පිස්සා කියනවා දැන් මොහු විශ්වාස කරන විදිහට සෑහෙන කාලයක් දේශපාලනේ නිරත වෙලා ඉන්න කෙනෙක්. දැන් මේ හිස් මිනිහා කියනවා 2012 දී රාජපක්ෂලගේ කඳවුරෙන් දුබල සේනාවත් තව්හීද් ජමාත් සම්මිදානෙත් මේ සහරාන් දෙකම එකට හැදුවලු. දුබල සේනා සම්මිදානේ 2012 මැයි මාසේ 7 වෙනිදා නිල වශයෙන් අපි පිහිටෙව්වා. හැබැයි මේක 2000 ඉඳලා 1998 ඉඳලා අපි ආරම්භ කරපු සම්මිදානය. එතකොට මෙයාට අමතක වෙලා තියෙනවා. මම හිතන්නේ කියවන්නේ නැති එක සහ මේ බොරුව මේ මිනිස්සුන්ට කියන්න තියෙන්නේ තමුසලත් වපුරන විදියට තමයි ඉතින් අස්වැන්න නෙලන්න වෙන්නේ කවදා හරි. මේ බුරු කන්දරාව කියාගෙන ගියාට කමක් නැහැ. අපි මේ ටිකක් නිහඬව ඉඳලත් මේ බැරිම තරයි මේ උත්තර දෙන්න තීරණය කරේ. මොකද මේ පාළුගේ වළම් බිනින්න වගේ මේ පිස්සු මේවා කියවනකොට ඒව වාක්‍යසේ පිළිගන්නවා. සහරාල්ල කරනවා වගේ විනාශයක් තමයි මුන් ටිකක් මේ රටට කරන්නේ. බ්‍රේන් වොෂ් කරනවා. ඔළු විනාශ කරන දැන් අපි පහුගිය අරගල සමය දැක්කනේ අපි හැසිරිච්ච විදිය කට්ටිය. දහපන් කොප්පටපන් මරපන්
ඒගොල්ලන් නීති ක්‍රියාත්මක වුණ නැණි. එතකොට දැන් මට උන්න හැට කියන්න ඕන. මේ පොතේම බුදුබලසේන සම්විධානය හැදන් 2012 කියලා හිතමුකෝ. ඔය කියන හැටි. 2019 26 සයින්ද මරුදු විපරීමෙන් මිය ගිය අය අතර සහරාන්ගේ පුත්‍රයාද විය කියලා දානවා. 90 දශකයේදී කාතන් කොඩියේ මද්රසාවකට සම්බන්ධ වීම. කවුද මේ සහරා? එතකොට 1990 මේ මද්රසාව පිහිටෙව්වෙත් අපිද? නැත්නම් රාජපක්ෂලද? කවුරු හරිද? රාජපක්ෂලගේ අදාළතාවයක් නැහැ. අපි මේ කතා කරේ රට ගිලගනිමින් ඉන්න ඉස්ලාමික අන්තවාදයේ පිළිබඳ මේ මතවාද පිළිබඳ විතරයි අපි කතා කළේ. අපිට මොන පක්ෂද රට කරන්නේ කවුද කියන එක වැදගත්ුනේ නැහැ. අපිට ආණ්ඩුවේ කනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට තියෙන රට පිළිබඳ ප්‍රශ්නයක්. මේ මොකක් අවුරුදු පහෙන් පහට බලය අරගෙන මේ මොන නැටිලි නැටුවත් අසාන්නේදී අපි අපේ බලාපොරොත්තුව රට ආරක්ෂා කර ගැනීම. ඒක භික්ෂුන් වහන්සේලා හැරෙන්න අපිට ඓතිහාසිකව පැවරිච්ච වගකීමක්. ඒ වගකීම හිසින් දරාගෙන තමයි අපි මේ බොහෝ හෙළිදරව් කිරීම කළේ. ඒක මේ බෞද්ධයෝ බේරගන්නවත්, හාමුදුරුවෝ බේරගන්නවත්, එහෙම නැත්නම් සමාජයේ ඉස්සරහ කැපී පෙනෙන්නවත්, වෙන මොනවා හරි වරදාන වරප්‍රසාද බලාගෙනවත් නැහැ. මුළු මානව වර්ගයා කෙරෙහිම උපන් කරුණාවෙන් අපි මේ හෙළිදරව් කිරීම කළේ සහ ආණ්ඩු කරවන ඇත්තන්ට බලගැන්වීමක් කරන්න. මෙන්න මේ වගේ දේවල් වෙමින් තියෙනවා. කරුණාකරලා මේ හොයලා බලලා වහාම නතර කරපල්ලා කියලා කියනවා. මොකද මුළු කලාපෙම ගිනි ඇවිලිමින් ආවා. රටවල් වල බෝම්බ පිපිරුණා, මිනිස්සු මැරුණා, කුඩුපට්ටම් වුණා. ඉරාකේ මොසුල් නගරේ එක තැනක 1260 ගානක් එක තැනක මෙහෙම මරලා දැම්මා. මේ අතින් තුවක්කුව, මේ අතින් බයිබල්, මේ කොරානේ. දැන් මේ කරුණු කියන කොටත් ගියා ඔන්න ආපහු මේ සාටකේ මොකක් හරි ඔය නිසාම තමයි පහුගිය අවුරුදු 2-3ෙම නිහඬියාවෙන් හිටියේ. මොකද කතා කරලා වැඩක් නැහැ. ඉතින් මට කියන්න ඕන උනේ 90 මේක පටන් ගන්නවා. 1998 ඉඳලා 2001 2005 මේ සමස්ත කතාවල් කියලා තියෙද්දි දිගින් දිගටම අපට මේ සංවිධානයේ පහර දෙනව තවම. දැන් සිය සැරයක් කියලා තියෙනවා කිසිම සම්බන්ධයක් අපේ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයත් කිසිම සම්බන්ධයක් තිබුණෙත් නැහැ. නමුත් එවක අපි එකම එක දෙයක් විතරක් කළ ආරක්ෂක අමාත්‍යාංශය. ඒකම වගකීමෙන් කියන්න ඕන. මොකද මේ අන්තර්ජාල මාධ්‍ය භාවිතාවන් එක්ක අපේ ජීවිත තියෙන හැරි මනතුරක. ඒ කාලේ විශේෂයෙන්ම හලාල් දී ඇතුළු කොට සිද්ධි ගණනාවක් අපි හෙළිදරව් කළා පමණක් නෙවෙයි ඔය එදා ඉඳලම අපිත් එක්ක සම්බන්ධනේ මාධ්‍යවේදී මහත්තුරු මෙතන ඉන්නවා. අපි කිව්වේ මොනවද කියලා ඔයගොල්ලන් දන්නවා. තුනුරුවනට අපහාස කරපු පුජ්‍යලයෝ මේකෙ හිටියා. ඒ ගොඩාක් ගැටුම් අපි නවත්ත ගත්තා. දිගින් දිගට මේ වගේ සංසිද්ධීන් වෙනකොට දැන් බේරුවල සිද්ධියක් ඇතුළත් අපි ගොඩාක් වහාම ඒකට කොමිසමක් දාලා හොයන්න. මොකද හැම වතාවකම පළවෙනි ගල්පාරාවේ කොහෙන්ද මේ බෞද්ධයෝ සිංහලයෝ ප්‍රකම්පණය ප්‍රකෝප කරන සිද්ධීන් නිර්මාණය කළේ කවුරුන්? ගින්තොටදී හැම සිද්ධියක් ඇති වුණා. මම ඒ ගිහලේ සිද්ධිය බේරගත්තේ. ලේවැගිරීමකට යන නොදී කවුරුත් ඒක ගැන කතා කරන්නේ. ඊළඟට දිගණ යම් කිසි සිද්ධියක් ඇති වුණා. සිද්ධිය ගිහිල්ලා සමතේකටපත් කළා වේ අපි. ඉතින් ඒ වගේ සිද්ධි ගණනාවක් ඒ හැම තැනකම ගල් ප්‍රහාර ඇවිල්ලා තියෙන කොහෙන්ද? යම් කිසි ගැටුමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය සපයලා ඒ ගැටුම් වලට මූලිකව මැදිහත් වෙලා තියෙන මේ ඉස්ලාම් අන්තවාදීන් කියන එක පැහැදිලිව අපි ඔප්පු කරලා පෙන්නුවා. ඒතර මට කියන්න ඕනමනාව තියෙන දැන් මේ විදිහට මේ කතා කරන බිමල් රත්නායකලා ඇතුළු මේ JVP ඔක්කොම නෙවෙයි ඇතැම්. මොකද මේ හාදයා ඇතුළේ කීප දෙනෙක් ඉන්නවා JVP එක ඒගොල්ලෝ කිව්වනේ මේ පිළිම වන්දනා කරන්න ඕනෙත් නැහැ කියලා. ඒතර සහරාන්ලගේ මේගොල්ලගේ කිසි වෙනසක් නැහැ. 2015 ඔය බල පෙරළිය වෙන අවස්ථාව වෙනකොට ආස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම සංවිධාන ඔය NFGG තව්හී ජමාත් NTJ CTJ UTJ කිය කිය ඒ කාලේ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ තමයි මේ මරා න්‍යායාත්මකව මරාගෙන මැරෙන සංකල්පය මහපොළොවේ පැල කරේ. ඒගොල්ලොත් එක තමයි ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධ තිබුණේ. ඒ ඔක්කොම නයි තමන්ගේ රෙද්දස්ස දාගෙන වැඩේ අවුල් වුණාට පස්සේ ඔක්කොම බැර කරනවා මේව පෙන්වලා දීපු අපි වෙත. ඒ කොච්චර සාහසිකද, කොච්චර කැතද, කොච්චර තුප්පහිද, මුන් මිනිස්සුද, මුන් කරන දේශපාලනේ මොකද්ද? දේශපාලන බලය ලබා ගැනීම සඳහා ඇත්ත කතා කළා, හොරු වංචා දූෂණ ඒව හෙළිදරව් කරමින් ප්‍රජාව අතරට ගිහලා චන්දිනලන එක වෙනම කතාවක්. හැබැයි මේ අහස පොළව නුහුල්ලන බොරු කියලා මිනිස්සුන්ට අපහාස කළා. ඒ කරන්නේ රටේ ගාමක බලවේගයේ වෙච්ච භික්ෂුන් වහන්සේලාට. දැන් අපිට විශාල තර්ජනයක් අනාගතයේ ඇති වෙනවා. මොකද අර ෆරාස් කියන චිත්‍රපටයේ බොහොම ලස්සනට පෙන්නනවා මේ ආගමික අන්තවාදී මතයන් විසින් මිනිහෙකුට ක්ෂණිකව තව කෙනෙක්ව මරන්න හිතෙනවා. ඉතින් එවැනි තැනකටයි මේගොල්ලෝ මේ පත් කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ අතීතය හාරවස්ස ගන්න එපා කියලා මම JVP එකේ ඔක්කොටම නෙවෙයි ඔය බිමල් රත්නායක ඇතුළු පඩත්තලයන්ට කියනවා. ඒ වගේම අනුර කුමාර සානායකට මම දැක්ක ඊයේ පෙරේදාත් ඔය ප්‍රසිද්ධ තැන්වලට ගිහලා යකෝ පක්ෂක නායකයෙක් රටේ බලයේලන නායකයෙක් මේ පිස්සතාම් මේ වදකොත්තුවක් ගැන කතා කරනවා. ඒවා මේ කොල්ලෝ නිකන් ඇන්චෝ පැන්චෝ තැන් තැන්වල කියපු කතා. කවුරුවක්වත් මේවා මේ මතර ප්‍රසිද්ධ මාධ්‍යවල කවුරුත් කතා කළේ නැහැ. තවමත් අපිට ගහනවා මේ වඳකොත්තු ගැන කතා කළාලු, වඳ ජංගි ගැන කතා කළාලු. අපි කවදාකවත් කතා කළා නැහැ. මම අභියෝග කරන පුළුවන් නම් කොහේ හරියෙන් ප්‍රකාශයක් බුදුබල සේනා සම්විධානයේ හැටියට කළා තියෙනවා නම් කවදාකවත් ඒ වගේ අවිද්‍යාත්මක දේවල් වලට අපි ඉඩ දුන්නේ නැහැ. ඒවා අවිද්‍යාත්මකයි. වන්දියාකරණය ගැන කතා කළා රටේ. මේ වන්දියාකරණය ගැන කතා කළේ මේ අතර විශාල තොරතුරු ප්‍රමාණයක් පත් වුණා ලංකාවේ
රාජ්‍ය නවන සංවිධාන දෙකක් PSL නැත්නම් Population Services ලංකා සහ මාරිස්ටොප් කියලා ආයතන දෙකක් තවමත් ඒ ආයතන ක්‍රියාත්මකයි. රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම ඇතුව අපේ අතරේ තොරතුරු පත් වෙන මොහොත වෙනකොට ඉන් අවුරුදු 10ක් එහාට ඒ අවුරුදු 10ක කාලය තුල 890,000ක් වඳ කරලා තියෙනවා කියලා අපි. ඒ මේ වඳ පොත්තු දීලා වඳ යංගි අඳලා නෙමෙයි. LRT ආදී සැත්කම් කළා මේ රටේ සිංහල කාන්තාව දමිල කාන්තාව 890,000ක් ඒවා ડોකියුමන්ට් හැටියට තියෙන ඒවා එවිඩන්ස් එක්ක එහෙම නැතුව මේ කවුරුවක්වත් බෙහෙත් දීලා හරි ඇඳුම් වලින් එහෙම මේ වඳ කරපු ගැන කතා කරන ඒ සත්‍යමුන් කතා කරන්නේ නැතුව මේ ඡන්ද හිඟන මිට හොඳයි වැසිකිලියක් කඩන් කෑවනම් බොරු කියනවට වඩා ඉතින් ඒක නිසා මේ බොරුව ජනගත කිරීම වළක්වන්න ඕනේ. ඒකට තනියෙන් හරි මට මේ සිද්ධින් දකිද්දි ඇත්තටම තනියෙන් හරි ෆයිට් කරනවා කියලා හිතන මුංගේ මේ ත්‍රාඩකම මුංගේ මේ ජඩකම බලුකම බලය ලබා ගන්න මේ ක්‍රමවේදයට යන්න. හැබැයි මේ මිනිස්සුන්ට මඩ ගහලත් වෙනම කල්ලි හදලා මොකක් හරි දාන්න ගිහුවාම දැන් ඉන්නෝනේ 70,000ක් විතර අන්තර්ජාලේ. මොකක් කරන්න බෑ. ඒගොල්ල හිතන් ඉන්නේ ඒගොල්ල දිනලයි කියලා. හැබැයි තමන්ම පඩිගෙවල තමන්ගේ මතය ඇතුලේ බ්‍රේන් වොෂ් කරපු උන්දල ටිකක්. උන් කොහොමද සත්‍ය දකින්නේ? උන්ට කොහොමද සත්‍ය පාදන්නේ? මම අභියෝග කරනවා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ලාල්කාන්ත මහත්තයා නැතුව. මොකද එතුමා අපිව හම්බ වෙනවා, මිත්‍රකමක් තියෙනවා, එතුමට විශාල ගරු කිරීමක් තියෙනවා අපි. උන් හැටි මේ කාරණා ටික කිව්වහම හිසමුදුනින් පිළිගත්තා. අනිත් එකෙක්වත් අපිත් එක්ක සම්මුඛ නොවි මෙහෙම චෝදනා කිරීම හරිද? දැන් මේ විමල්රත්නායක වග කියනවාද අපේ ජීවිතේ අපිට තියෙන තර්ජනය. දැන් මම බරපතල වින්දිතේ. පොලිස් නිලධාරීන් දෙන්නේ ආරක්ෂාවට දාලා තින්නේ ඇයි? අපි ඉල්ලලා නෙමෙයි. ආසු කොමිසමට ගිහිල්ලා සාක්ෂි දුන්නා දවස් 9ක්. මගේ දැනේ වැඩි දිගම සාක්ෂිය මගේ සාක්ෂිය. ඒ සාක්ෂිය ඔක්කොම අහගෙන ඉඳලා එදා ඒ හිටපු නඩුකාරවරු 6 දෙනා ඒකමතිකව තීරණය කෙරුවා මේ ස්වාමින් වහන්සේට ආරක්ෂාව දිය යුතුයි කියලා. පිල්ලල නෙමෙයි මට ඕනවත් අයින් කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි පාස්කු කොමිසමට ආපු පිල්ලයන් ප්‍රකාශයක් දීලා තිබුණා දෙමළෙන්. ඒක එක මාධ්‍යක දෙක ගියා ඒ කාලේ ඥානසාර හාමුදුරුවන්ව ඝාතනය කරන්න මාළදෙවියනේ 5 දිනක් ඇවිල්ලා ඉන්නවා කියේ. ඊටපස්සේ මම සනාථ කරගත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දහණියෙක් සිද්ධියක් තියෙනවා කියලා. දැන් අද වෙනකම් මොකක් වුණාද කියලා අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ අත්අඩංගුවර ගත්තද මොකද්ද කියලා. ඒව ගැන හොයන්න ඕන. ඇයි ඒ මාව මරන්නේ? මේ අන්තවාදයේ පිළිබඳ කකුල් වෙවුලමින් මුස්ලිම් සමාජයේ නායකයවත් එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන කතා නොකරන වෙලාවක මම විතරයි මේව හිලදරව් කළේ. බය නැතු. ඒව උද්වේගයෙන් කියුවේ ඇත්ත. මිනිස්සු මරන්න එන කල්ලියකට මේ සුවපත් වේවා කියලා කතා කරන්න පුළුවන්. නිකන් ඔහෙ ගලාගෙන යන සමාජයක් අපි උඩුගම්බලා පීනන්න වගේ හයියෙන් කෑ ගහලා කිව්වා අවදානවත් හිටපියව. බල හැම එකෙක්ම නිල නෝන පොලිස් කාර්යයක් කියලා අපි හැමෝටම පරිප්පව කන්න වෙන අනාගතය කිය. ඒක උන් නැද්ද මේ මහපොළවේ? ඒතර මගේ අභියෝගය තමයි අය ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට හැම තැනම කියනෝනේ මම දැක්ක කීප දෙනෙක්ම බුදුබල සේනා සම්විධානයට සල්ලි ගෙව්වලු. අව මුස්ලිම් සම්විධානයට ගෙව්වනම් ගෙවලා තියෙන්නේ කොහෙද? ඒව හොයන්න. දැන් මහලොකු දක්ෂෝනි මේගොල්ලෝ. ෆයිල් මිටි පිටින් කටවල් උල් කර කර බොරු කියන්න. මං දන්නේ අනිත් කතා. පුළුවන් නම් එක රුපියල තඹ දොයිතුවා බුදුබල සේනා සම්විධානයට දීලා තියනවා නම් කරුණු සහිතව දෙන්නන්න. ඕනම දඬුවමකට අරත් වෙනවා. ඕනෑම දඬුවමකට අරත් වෙනවා. දැන් අපි වයසත් එක්ක සිවුරු හැරයන්න බෑනේ. ඕනනම් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අතුපතු ගන්නන් ඇවිල්ලා. ඕනම දඬුවමකට අරත් වෙනවා. පුළුවන් නම් එක මොනවා හරි සාක්ෂියක් දෙන්න. ඔය චෝදනාව ඒ කාලෙත් මංගල සමරවීර කරනකොට මුදුම අවාසනාවක් මේක. දැන් අපිට මේ රාජපක්ෂේ ගෝලියෝ කියලා ගහනවා. රාජපක්ෂගේ එදා මහින්ද රාජපක්ෂ මහත්මයා බොහොම බලවත් ඉඳි 2012 අපි මේ සංවිධානයේ පටන් අරගෙන උන්නැහේගේ කාලෙම කොටසක් මහින්දලත් එක්ක ඉන්නවා, කොටසක් රනිලත් එක්ක ඉන්නවා, කොටසක් ජීවිපෙ ගත් එක්ක ඉන්නවා. මේ ප්‍රධාන දේශපාලන කඳවුරු වලට හැංගිලා තමයි මේ මුස්ලිම් අන්තවාදයේ ගොඩ නැගුණේ. අපි ඒක පෙන්වන දෙනකොට අජපක්ෂ මහත්තයා කණ්ඩායමෙන් ගහන්න ගත්ත මේක නෝර්වේ කුමන්ත්‍රණයක්. විපක්ෂ බලවේගවලින් ගහන්න ගත්ත මේක මංගල මේ කොහෙද මංගල සමර මහත්මයතුළු කට්ටියකෝ නෑ මේක ආරක්ෂක මහත්තයාගේ ඔය විදියට නානාවිද විදියට අපිට ගහන්න පටන් ගත්තා. ඇයි ඒගොල්ලෝ ඒ බොහොමයකට ෆන්ඩ් කළේ මේ මුස්ලිම් අන්තවාදී සම්මිදාන යහපාලන ආණ්ඩුව බලයට ගේනකොට මේ යහපාලන ආණ්ඩුව එදා මේ බලය ලබා ගැනීම සඳහා සාකච්ඡා කරනකොට මම කොළඹ හයි පිටියේ බොදු සමුළුවක් කැඳවලා එදා අපි අවුරුදු ගාණක් අධ්‍යයනය කළ නිකන් නෙමෙයි පරීක්ෂණ කළා සම්පරීක්ෂණ කළා වඩා හොඳින් හරියටම තහවුරු කරගෙන මුස්ලිම් සාමාන්‍ය මුස්ලිම් සමාජයේ සාම්ප්‍රදායික සදේශික පාරම්පරික මුස්ලිම් මිනිසුත් එක්ක කතා කළා හරියටම සනාථ කරගෙන ගියා මෙන්න මේ කණ්ඩායම් 12ක් ඉන්නවා මුස්ලිම් අන්තවාදී සංවිධාන ඒගොල්ලෝ මුස්ලිම් සමාජයටත් තර්ජනයක් මේ මහා සමාජයටත් තර්ජනයක් මේ කණ්ඩායම් එක්ක හදන ආණ්ඩුව මොකද්ද මේ හදන යහපාලන ආණ්ඩුව කියලා පියදාව හෙලිදරව් කළා. ඒ ඔක්කොම හිටියේ ඔය JVP එකේ ඔය UMP එකේ හෙද්දාස තමයි හිටියේ. එතකොට අර මුලින්ම චෝදනාව කරද්දී මංගල සමරවීර මහත්මයා අපි ආරක්ෂක මාත්‍යාංශයට ගිහිලා ඒවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හම්බෙලා මොකද ඒ දවස්වල අපි මාසයකට වතාවක් හෝ දෙවතාවක් හම්බ වෙනවා. මොකද ඒ දවස්වල මුළු ලෝකෙමත් ඒ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ලොකු කතා බහක් ඇති වෙලා තිබුණා. අරේ පුපුරනවා මෙහෙ පුපුරනවා ප්‍රශ්න. මෙහෙත් අපි යම් හෙලිදරව් කිරීම සතිපතායි
karena kota. Eka petengi Muslim parshwe gana. Nama e peteng api denna kira. Ati me mukhadda meke etanat tekele tuma viparang kala. Eka avasthawa kiti mama kiwa arakshak lekam tuma. Api bhoma nissarana adhyasheng. Jati vatsallen yuktavai. Kisidu pakshekata sambandha netuwa. Kisidu akareka hidden agenda gak. Netang sangavunu niyaya patraya gak netuwa me samvidhanaya api goda negewe. Bhoma sadbhavi. Eka adai gak nge. Api edda samasi anu wate indalama me vedapirula kriyatmak karagane enawa. Karuna kala. Dan me chodanavak kala tino arakshak amatyan sing. Budhbala sena samvidhanata mudal denawa e kiyala. Eka honda ne. Ehema apita mudal deelat ne. Api obathumage mudal illalat. Karuna kala. Anith patten kiyana norway kumantrana kiyala. Budhumalage parshwen. Eka hinda. Api bala gannanne me. Singhala samajaye vitarak nemei mulu manava vargayama me antavadayata eri api hayyen katha karana wenna puluwan saddeta hebe api kotanakawat aruta gahapan kapapan kotapan marapan gini tiyapan kila api balagenwim karanne ne apita ona me antavadaya thala danna dutu tanama mokada palaya gana hitala wedak ne e hetu athi wenakota hetu nasuwoth palayak athi wenna vidiyak e nisa meka nathara kala yutu apita purwa addakim tiyenawa 1980 ganan wala LTT eka thala me patang gannakotama uda kalliyak ekathi wala dorayappa ghatane kala edama prabhakaran iwara kala damma nan avurudu 30k yuddaya denna ne issarahata mehema me samaj virasakayak wenne ne e karunuth kela man ko obathuma ekameka deyak api wenuwen karanna obathumage buddhyansa eta adala 3-4 denek ape karyalaye ස්ථානගත කරන්න වාහනයක් දීලා. එතකොට අපි කරන රැස්වීම අපි අනේන තැන් හේ ගිහිලා ධර්මදේශනාවක් කළත් කොහේ හරි ගිහිලා බුදු සමුළුවක් කළත් මොන දේ කළත් ඔබතුමාට පුළුවන් ඒක හරියටම තොරතුරු දැනගන්න. එක එක්කෙනා කියන දේවල් නෙමෙයි. ඒක කළා ඒගොල්ලෝ. එච්චරයි. ඒක අපේ සුඛ විහරණයට අපි වාහන භෞතිකව කිසි දෙයක් අරගෙනත් නැහැ. මුදල් අරගෙනත් නැහැ. කවදාකවත් එමෙල දෙයක් කළා නැහැ. එහෙම කළා නම් අපිට ඔච්චර ඔය මේ දේශපාල නායකයන්ටත් පක්ෂවලටත් අභියෝග කරමින් සාල ජනමතයක් හදන්න පුළුවන් වෙන්නේ නැද්ද අපි එහෙම කළා නම් ඒ නිසා මම අභියෝග කරනවා ජනතා විමුක්ති පෙරමුණේ තන තන උඩුබුරන පිස්සන්ට එහ ප්‍රශ්නයක් තියෙනවා නම් එක්ක කෙලින් කතා කරලා හරියට දැනුම්මත් වෙනවා නැත්නම් බොරු නොකිය සමාජ ගිනි තියන්න එපා කියන එක කියන්න ඕන එක